ඇසී ලෙනව කියන ව්‍යාපාරික මහත්මයෙක් ශේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු කරලා ජනාධිපතිවරයාගේ දුර කාලයේ වසර 5ද 6ද කියන විමසීමක් කරා. ඒ කාලේ පිළිව නිශ්චිත තීන්දුවක් අරගෙන මැතිවරණය සම්බන්ධව තුරු තහනමක් නිකුත් කරන්න කියලා ශේෂ්ඨාධිකරණයෙන් ඉල්ලු. මේක එළියට ආපු ගමන්ම අපි දැක්කා අනුරු කුමාර දිසානායක සජිත් ප්‍රේමදාස එළියට ඇවිල්ලා කියනවා මේ මැතිවරණේ නොතිය ඉන්නයි හදන්නේ මේ මැතිවරණේ කල් දාන්න හදන්නේ මේ ඡන්දවලට බය රනිල් වික්‍රමසිංහ තමයි මේ වැඩේ කරන්නේ කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා කොහෙවත් කියලා නැහැ ජනාධිපතිවරණේ කල් දානවා කියලා. හැබැයි අපිට පේනවා හරි පැහැදිලිවම දැන් මේක කරන්නේ කවුද කියලා. ඊයේ පෙරේදා හර්ෂ ඩි සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කියනවා මේ අපි යන්නේ 128 හැ කට් එකත් 114ට අඩු කරගන්න තැනකට කියලා. ඔව් 114ට අඩු වෙන්නේ ඇයි? අපේ ආර්ථිකයේ උසාව තිබෙන හින්දා. අපේ ජනතාවගේ සහන ලැබෙන හින්දා. ඒ සහන ලැබීමත් එක්ක තමයි අපි ණය ගවන්න හැකියාව තියෙන හින්දා අපිට මගහරින්න බෑ ණය ගෙවීමෙන්. අපි මගහරින්නේ නැහැ. ඒ වගේම එතුමා කලින් කිව්වා සජිත් ප්‍රේමදාස බලයට ආවොත් මේ 128 නෙමෙයි 140ක් දක්වා යන්න ඒගොල්ලන්ට හැකියාව දෙනවා කියලා. ඇත්ත අපි පිළිගන්නවා. මොකද හේතුව සජිත් ප්‍රේමදාස මේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා කඩන් වැටෙනවා. එතකොට මොකද වෙන්නේ? ආර්ථිකය සංකෝචනය වෙනවා. ආර්ථිකය සංකෝචනය වුණාම අර ණය හිමියෝ එකගෙ වෙනවා 140ක පහරිමක් ලබා දෙන්නේ.